තාමත්ම මිහිරි ඔබෙත් මගෙත් අපි හැමෝගෙම හදවත නිවි සැනහි යන ඒ සුන්දර නාදයත් එක්ක අපි තවත් හදවතක් විමසන්නට සූදානම් වෙන මොහොත ඔබ ආදරය කරන ජාතික රූපවාහිනියේ සිහිනේ කිරෑ වැඩසටහනේ ප්‍රේක්ෂක කුලකයට අද වෙනස්ම දවසක් විමසන්නට හිතේ කැමැත්ත තිබුණාට විමසන්නට අවස්ථාවක් නැති හදවතක් අද අපි විමසනවා අද දවසේ සිහිනේ කිරෑ වැඩසටහනට අපි ආරාධනා කළේ අපේ ගරු සෞඛ්‍ය ඇමතිනේ පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියට ආයුබෝවන් ඇමතුමිය ආයුබෝවන් වෛෂ්මන් ආයුබෝවන් ඒ වගේම අපි අද එතුමියගේ හදවත විමසනවා අපි මෙතෙක් දුටුවේ ඇගේ කාර්යශූර රාජකාරිය ඇගේ කැපවීම ඈසතු දේශපාලනික විඥානය ඈසතු ප්‍රබල අධ්‍යක්ෂීම් ඇගේ මෙහෙයුම් හැබැයි අපි අද විමසන්නේ පවිත්‍ර වන්‍යාරච්චි නැමැති කාන්තාවගේ හදවත ඇය විටක මවක් විටක බිරිඳක් විටක සොහිරියක් විටක කාන්තාවක් හෙට ජාත්‍යන්තර කාන්තා දිනය මම හිතනවා ඇය විමසන්නට සුදුසුම දවස සහ හෝරාව දැන් මේ මොහොත කියලා මම ඔබව විමසනවා ඔබ මට අවසර දෙනවද අවසරයි අවසරයි හොඳයි ඒ වගේම ඇය අපිට අද තෝරා දෙන ගීත 10 තුල අපි විවිධ දේශානිතීන් සඳහා සංක්‍රමණය වෙනකොට ඒ නාදය කියන එකට ප්‍රබල ස්ථානයක් ලැබෙනවා. ඒ නිසා ඇය විශේෂයෙන් මතක් කළා. මගේ ගීත ගායනා කරන්න මට මෙන්න මේ ගායක ගායිකාවන් ලැබුණොත් හොඳයි කියලා. විශේෂයෙන්. ඒ අය අතරින් අපි ආරාධනා කළා ක්‍රිෂාන්ති රන්දක. ආයිබෝන් ක්‍රිෂාන්ත. ඒ වගේම අපි ආරාධනා කළා සශිකා නිසංසල. ආයිබෝන් සශිකා. අද දවසෙත් අපේ සංගීත අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ අජිත් විශාරද අජිත් දර්ශන ජයවීර ගරු ඇමතුමිය ලොකු බාර දූර කාර්යයකට තමයි මම මේ අදහසුන් ගත්තේ ඔබ දිහා මේ මොහොතේ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් බලාගෙන ඉන්නවා අපි ඔබ විමසනවා ඔබ හදවත විවෘත කරනවා ඒ තුල අපේ සිහිනේ කිරෑ වැඩසටහන සුහසක් ජනතාව අතර මතක සටහනක් බවට පත් වෙනවා. මුලින්ම අපේ ගරු සභාපතිතුමා සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙනුවෙන් මම ජාතික නාලිකාවේ සමස්ත කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඔබ නැවත වතාවක් ඉතාමත්ම ගෞරවයෙන් පිළිගන්නවා මේ අසුනට. මමගේ ගෞරවය පුද කරන්න ඕනි ගරු සභාපතිතුමා අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු අපේම නාලිකාව ජාතික රූපවාහිනියට මට මේ අවස්ථාව ලබා දීමට ස්තුතියි. හොඳයි. එමතුමියනි මේ ගීතය ගැන විචාරය කරන්න කලින් මම කැමති මේ මොහොතේ ඔබේ කොහොමද මේ මොහොතේ ඔබේ රාජකාරී මට්ටම කාර්යබහුලයි ඉතින් විශාල වැඩ කොටසක් තියෙනවා මේ දවස්වල ආදාහනය භූම දාණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යන වැඩ කොටසක් අද උදේත් මේ දවල් වෙනකොටත් කරගෙන ගියා ඒ වගේම ඉන්නත් කිරීම සම්බන්ධයෙන් වැඩ ගොඩාක් පැවරිලා තියෙනවා. ඉතින් ඒ සියල්ල ඉටු කරන අතරේ මේ මාතෘභූමියේ මේ රටේ ජනතාව මේ භයානක රෝගයෙන් මුදවා ගැනීමට මට කළ හැකි සෑම දෙයක් කරන්න කැප වෙලා වැඩ කරන මොහොතකයි මේ කාලය හොයාගත්තේ අපිත් එක්ක එකතු වෙලා. ඔබතුමිය තෝරා දෙන මුල්ම ගීතය විශාරද සුනිල් එදිරිසිංහයන් ගායනා කරන රන් මැලි සෑය ගීතය. මේක ඉතාම සංවේදී පියගුණ ගීතයක්. හඬවදි කරන්න ඔබේ. මගේ තාත්තා බොහොම අමාරුවෙන් ජීවිතේ නැගිට්ට කෙනෙක්. හැබැයි එහෙම නැගිටලා අපි ඉපදෙන කාලෙ වෙනකොට තාත්තා මැණික් ව්‍යාපාරිකයෙක් සහ තේ කර්මාන්ශාලා ආදිය තේ ව්‍යාපාරයට ගිහිල්ලා අපි ඉපදෙන කාලෙ වෙනකොට මගේ තාත්තා මට කියලා තියෙනවා මේ රත්නපුර දිස්ත්‍රික්කේ තාත්තා තරම් දුක් විඳපු කෙනෙක් නැතුව ඇති කියලා.
විශාල දුකක් විඳලා ව්‍යාපාරිකයෙක් බවට පත් වෙලා මම ඉපදෙන කාලේ වෙනකොට තාත්තා මුදල් හදල් තියෙන ව්‍යාපාරිකයෙක්. ඉතින් ඇතරම මං ඉපදිලා අවුරුදු 3ක් විතර යනකොට මට අවුරුදු 3ේදී තමයි තාත්තා පාර්ලිමේන්තුවට යන්නේ. මොකද බණ්ඩාරනායක මහත්තයා ඒ කාලේ ඒ සංස්කෘතිය තමයි දිගට ආවේ. මේ රටේ සාමාන්‍ය ගොවි පවුල්වල ඉපදිච්ච අයට නාම යෝජනා දුන්නා. ඉතින් කවිකොල විකුණපු ටීබී තෙන්නකෝන්. තෙන්නකෝන් නැමැතුමාගේ තාත්තා. එතුමාට තැපැල් පියුම් කෙනෙක් වෙච්ච ජේමිස් මහත්තයාට. ඒ වගේ වන්නියාරච්චිලටත් නාම යෝජනා දුන්නා. ඉතින් ඒ අනුව තාත්තා පාර්ලිමේන්තුවට යන්නේ 1967. මගේ බාප්පා තාත්තා පාර්ලිමේන්තුවට යවන්නේ මට මතක විදිහට 60. ඉතින් බාප්පා මොකක් හරි ගැටලුවක් වෙලා නන්දෙල්ලාවල මැතුමයි එතුමයි මොකක් හරි කාට හරි ගැහුවා හරි මොකක් හරි ප්‍රශ්නයක් කළා බාප්පා හිරගෙට යනවා. ඒ අනුව ඊට පස්සේ තාත්තා ඡන්දෙ ඉල්ලනවා. ඉතින් නමුත් අපි තියා තාත්තා අපිව හැදුවේ ඇත්තටම මේ කිරඹ සුවංගල හාමුදුරුව මේ කවියේ මේ සින්දුව ලියනකොට ලියනවා බෝසත් පාරමී ගුණේනි අප හැදුවේ කියලා. ඉතින් අපේ තාත්තා අපිව හැදුවේ මහේෂ් මල්ලි ඇත්තටම ඉතාම ධාර්මික. අපිට කිසිම දවසක අපිට සතෙක් මරන්න අපේ අම්මා අපි පුංචි කාලේ නෙට් එකේ හිල් තියෙනකොට අර ඉස්සර හොර්ලිස් බෝතල් වල තියෙන සුදු පාට මූඩියයි වීදුරු බෝතලේ. ඔව්. බෝතලෙන් ගිහිල්ලා මෙහෙම තියලා මදුරු අල්ලනවා. මේ නෙට් එකට තියලා මදුරු හැමීන් අරගෙන මෙහෙම බහලා ආයෙ මදුරුවට කලන්තේ හැදෙනකන් ඉඳලා ආයෙ නෙට් එකේ වහන අනික් මදුරුව අල්ලනවා. ඉතින් අපිට සතෙක් මරන්න දුන්නේ. මාව දේශපාලනයට දාලා එතකොට තාත්තගේ තියෙන තී කර්මාංශාලා මැණික් ව්‍යාපාර සියල්ලම නංගිට බාර දීලා කිව්වා අක්කට කිසි කෙනෙක්ගෙන් සතයක් ගන්න තියන්න එපා දේශපාලනයට ගන්නකොට. මේ 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 දීපලවල තියෙන සල්ලි ඡන්දවලට වියදම් කරන්න අක්කට ජීවත් වෙන්න විදියක් හදන්න අක්කව මං දේශපාලනයට දාන්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න කියලා. ඉතින් මේ අද්දෙක මහේෂ් මල්ලි පිරිසුදු. මං අවුරුදු 16ක් කැබිනට් ඇමති කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා. අවුරුදු 26ක් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. හැබැයි මං කවදාවත් වැරදි වැඩක් කළා නැහැ, හොරකමක් කළා නැහැ. ඉතින් අපි පස්පව් කරලා නැහැ. අපි ධාර්මිකව අපේ තාත්තා අපිව හැදුවා. අපේ තාත්තා ඇත්තටම නංගිත් එක රණ්ඩු කළා හැමදාම සල්ලි ගරගෙන රත්නපුරේ මිනිස්සු දන්නවා. උදේ ඉඳලා අන්තිම කාලේ ජීවිතේ අවුරුදු ගාණක් කරේ හාමුදුරුවරුන්ට මිනිස්සුන්ට තමන්ගේ අතේ තියෙන සල්ලි දීලා බොහොම සතුටු වෙනවා. ඉතින් අපි කියනවා තාත්තේ අංක කොහේ හරි හෝටලයකට මේ පවුලේ කට්ටියත් එක්ක ගිහිලා හොඳට ඉමු පිස්සුද පුතේ. ඕයි මොකක්ද හම්බෙන්නේ? මිනිස්සුන්ට මොන හරි දුන්නොත් කොත් සල්ලි දුන්නොත් කොච්චර පිහිට වුණොත් කොච්චර දෙයක්ද කියලා. ඉතින් මේ 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 සින්දුවේ තියෙන තාත්තගේ චරිතය මගේ තාත්තගේ චරිතය වගේ නිසා මම මේක තෝරගත්තා. මේ සින්දුව තෝරගත්තා. ඔබ තාත්ත සම්බන්ධව මුලින්ම කතා කරන්න ගත්ත පළවෙනි තප්පරේ ඔබ ඇස් දෙක තෙමුණා. මම ඒක හින්දා තවදුරටත් හිතනවා මේ ලෝකේ වැඩියෙන්ම තාත්තලට ආදරේ ඇත්තටම දూరు නේද? මේ මට හිතෙන්නේ මේ ඇත්තටම මං ළිඩ වෙච්ච වෙලාවෙත් මගේ තාත්තා මං පිටිපස්සෙන් හිටියා කියලා. තවමත් ඉන්නවා. ඉතින් ඔබට දැනෙනවද? ඒක මට දැනෙනවා. මම දන්නවා. ඉතින් ඒ නිසා මේ මගේ පියතුමා මාව හදපු විදිය අද මම යම් කිසි විදියක මේ රටේ මිනිස්සුන්ට ආදරයෙන් කරුණාවෙන් මේ කරන කටයුතු කරන්න මාව මෙතෙන්ට ගේන්න අපිට හැම වෙලාවෙම අපිව පෝෂණය කරපු පියතුමා. ඉතින් තාත්තා තමයි ජීවිතේ. තාත්තාගේ තාත්තා තාත්තා අපේ ජීවිතේ. Thank you.
ක්‍රිෂාන්ත මම හිතනවා ඉතාලම හැංගීමෙන් ගීතය ගායනා කළා. මොකද ඒ හේතුව අපි හැමෝම තාත්තගේ සෙනෙහේ විඳින සහ විඳපු අය. ඒ නිසා ඒ ගීතය ඇතුළට ගියාම කවදාවත් ඒයින් මිදිලා ගායනා කරන්න බෑ. ඒ නිසා මම හිතනවා ඒක ඉතාලම සාර්ථක ගායනයක්. ඒ වගේම ඔබ නොදුටු මහ දුටු සමහර දේ මේ පරිසරේ. මම දැක්කා ඇය අමතිවරියක් වුණාට ඒ දේශපාලන වේදිකාවේදී ඇගේ කතිකාවේදී ඒ මහා ආවේගශීලී ප්‍රචණ්ඩ දේශපාලන වේදිකාව තම සියතට ගන්න හඬක් වුණාට මේ මොහොතේ අය තාත්තගේ අහිංසක දුව ඒ නිසා මම දැක්ක ඔබ අවස්ථා ගන්නවක ඔබ ඇස් දෙක පියදානවා කිතනලා ඊටම හදවතට දැනෙනම තැන තමයි එමෙතුමිය මේ ලෝතුරු සුව විඳි අපරජ වෙන දැකලා කියන්නේ. ඒ කියන්නේ ඕනිම තාත්තගේ බලාපොරොත්තු සමන්ගේ දරුවා එක මේ පාර්ලිමේන්තුවට කී එකක් නෙමෙයි. මහේෂ්මාලි මට හිතෙන්නේ ඕනිම තාත්තෙක් බලාපොරොත්තු වෙනවා තමන්ගේ දරුවා තමන්ට වඩා ඉහළ තැනකට යන්නේ. පුංචි කාලේ මං ගිහිල්ලා මගේ තාත්තට සමරු පොත දුන්නම තාත්තා කවි පේල දෙකක් ලිව්වා. එකක් ලිව්වා ගියේටුකේ දුරකී යායුතු බොහෝ දුරකී කිය. මේක මම හිතන්නේ මහින්ද හඳුරන්ගේ කවියක් දැයේ බිම නොරකී තියේ විද જાතියක් සුරකී. මේ පළවෙනි පද දෙක තාත්තා ලියලා දුන්නා. ඊට පස්සේ තව වෙලාවක ගිහිල්ලා දුන්නම ලිව්වා කාත් කවුරුනුත් ඇසුරට වැටි ලොවේ තාත්තට වඩා ඉහලින් සිටින් දුවේ කියලා. ඕක තමයි මම හිතන්නේ හැම තාත්තෙක්ගේම බලාපොරොත්තු. ඇත්තටම. මෙතන ඉන්න අපි හැමෝගේම බලාපොරොත්තු අපේ දිමෝපියන්ගේ බලාපොරොත්තු උනේ තමන්ට වඩා ඉහළ තැනකට දරුවා ගෙනියන එක. ලෝතුරු සුව විඳී අප රජ වනු දැකලා දෙවෙනි ගීතයට යන්න කලින් ඉතින් මේ මට අතහැරලා යන්න ලෝබයි මේ තාත්තව. ඒ නිසා දැන් ඔබට ලැබිලා තියෙන විෂයපතය මේ ජනතාවට ඉතාමත්ම සමීපතම විෂයපතයන් අතරින් කිට්ටුම විෂයපතය. ලෙඩක් දුකක් හැදිච්චම අසනීපයක් වෙච්චම රෝහල. රෝහල කියන්නේ සෞඛ්‍ය. එතකොට ඒ නිසා මේ තුල ඔබේ රාජකාරිය තුල අනේකවත් ඔබට කිත් ප්‍රශංසා වගේම බරාරම් චෝදනාත් එන්නේ නැති. අන්න මේ වෙලාවට මේ තාත්තගේ පිහිට ඔබට එනවා. ඇත්තටම අපි අපේ තාත්තා අපිව ධර්මයත් එක්ක හදපු ධර්මයත් එක්ක හැදුවි. ඉතින් හැම වෙලේම කියලා දුන්නේ මේ අටලෝ දහම ගැන තේරුමින් ඉන්න. ලාභ අලාභ අයස යස නින්දා ප්‍රසංචා සැප දුක මේක මිනිස්සු වෙච්ච අපි කාටත් එන දෙයක්. ඉතින් ඒකෙදි අටලෝ දහමේ කම්පා වෙන්න එපා පුතේ කියන එක හැමදාම කිව්වා. ඒක නිසා මේ හරි දේ කරලා ජීවත් වෙනව ඇරෙන්න ඒකට එන්න දේවල් අපි එච්චර ගණන් ගත යුතු නැහැ. මං හිතන්නේ අපේ ආගමේ හැටියට බෞද්ධ ජනතාව විදිහට මේ අටලෝ දහමේ කම්පා නොවෙන්න ඕනි. ඒක අපේ දෙමෝපිය අපිට කියලා දීපු දෙයක්. ඒ නිසා කොයි කාවත් වැඩිය දැනෙන්නේ නැහැ මහේෂ්. තරා ගැනීම හැකියාව තියෙනවා. හොඳයි.
මේ ඔබතුමිය තෝරන දෙවෙනි ගීතය අපේ අද ගායනා කරන්නේ ශෂිකා මේ ගීතය මුල් ගැයුම විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය එතුමිය ඇත්තටම ආඩම්බරෙන් මතක් කරන්න ඕනේ ඔබතුමිය මතක් කරා විශේෂයෙන් එතුමිය ගැන එතුමිය දැන් ඉතාම හුරතල් පුංචි කොළු පැටව දෙන්න කෙනෙක්ගේ අම්මා කෙනෙක් ඉතින් අපි සමස්ත ප්‍රේක්ෂක ප්‍රජාව සහ ජාතික රූපවාහිනිය මේ සියලුම දෙනා දරු දෙපළටත් ඒ ස්වාමියාටත් සහ පවුලේ සියලු දෙනාටම නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා ඔබතුමියගේ ගීතයක් තමයි දෙවෙනි ගීතය හැටියට එතුමිය තෝරගත්තේ මේ බොරළු ඇනෙන පය රිද වෙන විහෙසමදක් නිවා ගන්න. ඒ ඔබ මේ මේ ගීතේ මං හිතන්නේ වැඩි අපේ වැඩසටහනට නිතර එන ගීතයකුත් නෙවෙයි. ඔව් දැන් දීපිකා නංගි මගේ ඉස්කෝලේ. ඉතින් මම දීපිකා නංගි ඔය එක් කරගෙන ගිහිල්ලා සින්දු කියන්න නංගි කියනවා. ඉතින් මට හරි සතුටුයි දීපිකා නංගි අද ඉන්න තැන ගැන. හෙට කාන්තා දිනේනේ. ඔව්. අපේ රටේ කාන්තාව ගොඩාක් තමන්ගේ පවුල නඩත්තු කරගන්න ගොඩාක් රැකියා කරනවා. එක තැනක කියනවා මේ බෙලිමල් කඳුළු වතුර ටිකක් බොන්න කියලා. ඉතින් ඒ කාන්තාව මේ රටේ මං හිතන්නේ දහස් ගාණක් ඉන්නවා, බගද ලක්ෂ ගාණක් ඉන්නවා. තමන්ගේ දරුවන්ගේ පවුල නඩත්තු කරගන්න විශාල වෙහෙසක් ගන්න කාන්තාවන්. ඉතින් ඒක සමාජයේ තියෙන තත්ත්වයක්. ගොඩක් වෙලාවට ඈත යනකොට හැතැම්ම 3-400 දවසකට 600 ගිය දවසුත් තියෙනවා. මම පුළුවන් තරමක් අර පාරයින් නැවත්තලා තියෙන රොටි කඩේකින් අක්කා කෙනෙක් සහෝදරියක් ඒ කටයුතු තමන්ගේ පවුල නඩත්තු කරගන්න කරනකොට මම බැහැලා ඒක මහා නිදහසක් විතර. ඒ තියෙන තැනකින් ආප්පයක් කන එක, රොටියක් කන එක, ඒ තියෙන තැනකින් කහට එකක් බොන එක, ඒක හරි සතුටට ජීවිතේ දැනෙන දෙයක්. ඒ වගේම මං හිතනවා ඒ කාන්තාවක් වෙච්ච මම ඒ අය ජීවිතයේ ගැට ගහ ගන්න දඟලන පවුල නඩත්තු කර ගන්න දඟලන දැඟලිල්ල අපිට දැනෙනවා. ඉතින් ඒක සමාජයේ දැන් සමාජයේ තියෙන තත්ත්වයක්, ඒක යථාර්ථයක්. ඉතින් කොහොම වුණත් ඒ නිසා ඒ සියලු දෙනාම නියෝජනය වෙන සින්දුවක් මේක. මේ රටේ හැමතැනකම තමන්ගේ පවුල නඩත්තු කර ගන්න දඟලන කාන්තාවන් ගේ කතාව තමයි මේකෙන් කියන්නේ. බෙලිමල් විකුණන කෙනෙක් ගැන කිව්වොත් මම හිතන්නේ සමස්තයක නියෝජනය වෙන්නේ. ඉතින් කාන්තා දිනේ හිට යෙදෙන හින්දා ඒ කාන්තාවන් ගැන මගේ තියෙන ආදරය, භක්තිය, ඒ අයගේ ජීවිත ගොඩ දාන්න පුළුවන් නම් පුළුවන් හැම වෙලාවකම. අපේ පරමාර්ථය අපි දේශපාලනයට ආවේ දේශපාලනය කරන්නේ වෙන කිසිම දෙයක් හින්දා නෙමෙයි. මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩ දාන්න අපට කරන්න පුළුවන් හැමදේම කරන්න කියලා බලාගෙන. ඉතින් ඒක නිසා මේ සින්දුව මට බොහොම සමීපයි. ඒ නිසා තමයි මේක තෝරගත්තේ. Thank you.
පෙර පරිදිම තමයි ඉතා පැහැදිලි සුමහිරි ගායනයක්. නමුත් මේ ඇගේ මේ ගායනයේ මේ ප්‍රධානම ලක්ෂණයක් තමයි මම දැක්ක මේ වචන හරි නිරවුල් පැහැදිලි. ඒ නිසා අදහස ඉක්මනින් තීව්‍ර වෙනවා. මනරම් ගායනය. සසිකානි සන්සලා කියන්නේ. අද අපි රටට ඉන්න මම හිතන්නේ අපි අපිට ඉන්න විශාල වස්තුවක් කිව්වත් කමක් නැහැ. මම තරුණ කටයුතු ඇමති වෙලා ඉන්න කාලේ ශෂිකානංගි මං හිතන්නේ මම ඇමති වෙන්න ඉස්සෙල්ලා තුරුණු ශක්ති වැඩසටහනින් ආවි. ඊට පස්සේ ඉතින් තරුණසේවා සභාවේ බොන උත්සවයේ තිබ්බත් මම කියනවා ශෂිකාවනි සංසලව කොහොම හරි ගේමු අපේ සංගීත ප්‍රසංගවලට ස්ටේජ් ෂෝ වලට කොහොම හරි ගේමු කියලා. මොකද ඒක තරුණසේවා සභාවෙන් රටට දායද වෙච්ච ගායිකාවක්. ඉතින් ඒ වගේ මේ හැම එකටම මම කියනවා ප්‍රශාන්ත ඉරන්දකමත්ත් කොහොම හරි ගියමු කියලා. මොකද අපේ හදවතේ ජීවත් වෙන කලාකරුවෝ. ඒ වගේම අද මට හරි සතුටුයි මං ඉස්කෝලේ යන කාලේ අපි භක්ති ගීත කියනවා. ඉතින් අද සංගීත අධ්‍යක්ෂණය කරන විශාරද අජිත් ජයවීර මැතිතුමා තමයි අපිට මේ භක්ති ගීත ප්‍රැක්ටිස් කරන් දෙන්නේ. ඉතින් අජිතයට අපි හරියට ගරු කරනවා. අපි 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 හරි පුංචි අපිත් පුංචි අජිත් ජයවීර මැතිතුමාත් එච්චර ලොකු නෑ. ඉතින් චරිතා නංගිලා දීපිකා නංගිලා අපි ඔක්කොම ඉතින් මේ අජිත්ය අපිට කියලා දෙනවා. සමහර දවස්වල රෝහණ වීරසිංහ සර් එනවා. මේ ගොඩක් සින්දුවල දීපිකා නංගිගේ සින්දුවෙත් බොරුලියන් එකේ සංගීත අධ්‍යක්ෂණ මේ සංගීතය මෙහෙවල තියෙන්නේ රෝහණ වීරසිංහ මැතිතුමා සංගීතයේ සැපෙව්වේ. ඉතින් එතුමත් සමහර වෙලාවට එනවා. මං හිතන්නේ අජිත් ජයවීර මැතිතුමාට මතක ඇති. ඉතින් අපිට සින්දු කියන්න කියලා දෙන්නේ අජිත් ජයවීර මැතිතුමා තමයි. මට එච්චර සින්දු කියන්න බෑ. ඉතින් ඒත් මාත් ඉන්නවා ඉතින් භක්ති ගීත කණ්ඩායමේ. ඉතින් ගොඩ කාලයක ඉඳලා අපි සහෝදරයෝ වගේ ආශ්‍රය කරනවා. ඉතින් අද ලංකාවේ ශාම දක්ෂ සංගීත අධ්‍යක්ෂකවරයෙක් විදිහට කටයුතු කරන අජිත් ජයවීර මැතිතුමා අද මේ තෝරන සින්දුවල සංගීත අධ්‍යක්ෂණය කිරීමත් මගේ ජීවිතේ මන් ලැබපු ලොකු සතුටක් ලොකු වාක්‍යයක්. සතුටුයි. හොඳයි. ඊළඟ ගීතයට යන්න ඕනේ. ඊට කලින් මම ඔබෙන් අහන්න හිතන් හිටියේ අර බොරළු වැනෙන පය රිදවෙන ගීතේ අහනකොට ඔබ ඒ දීපු මතකය අවදි කිරීමත් එක්ක මම ඒ මගේ හදවතින් ඒ තැන් යනකොට මේ දැන් මම ගියා වගේ නෙමෙයිනේ ඇමතුමිය ගියාම නේද? ඔව්. ඇමතුමිය රොටියක් කන්න නැවතුම මම රොටියක් කන්න නැවතුම වගේ නෙවෙයි. ඒ නිසා මට දැනගන්න ඕන වුණා මේ දැන් ඒ වෙලාවට ඒ අහිංසක එතන අහිංසක කියලා කියන්නේ හරි අව්‍යාජයි මිනිස්සු. නැතුව වෙන කිසි ගැටලුවක් නෙවෙයි. හරි අව්‍යාජ නිර්ව්‍යාජ ලෙන්ගතුවේ මිනිස්සු කොහොමද ඔබ පිළිගන්න විදිහ ඔබට කියන තොරතුරු මොනවාද මොනවාද ඒ අය ඔබෙන් ඉල්ලලා තියෙන හැම අත්දැකීමක් ඇතිනේ? ඔව් එහෙම නැහැ. ඉතින් ඉස්සෙල්ලම සමහරලාට අඳුර ගන්නත් බෑ. ඉතින් මම මොකද ජීවිතේට මොටර්සයිකලයක් දාගෙන කවදාවත් වාහනේ මගේ ඉස්සරහින් ගිහිල්ලා නැහෙනි. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ එකපාරටම ඉතින් ওই ව්‍යාපාර කරන කෙනෙක් හරි කවුරු හරි කියලා පොඩ්ඩක් මේ ළඟට ගියාම තමයි සමහර අය අඳුර ගන්නවා. සමහර අය කියනවා අනේ මේ අපේ ඇමතුමියනි මේ අපේ මැඩම්නි එහෙම කියලා කියනවා. ඒ කියන විදිහ මම මේ කිව්වේ. ඉතින් කියලා ඉතින් අපි ජීවිතේට අක්කේ අයියේ නංගී මල්ලී කියලා කතා කරන්න අපේ තාත්තා පුරුදු කරලා තිබුණා. අපේ ගෙදර අදටත් කවුරු හිටියත් උයන්ද කවුරු හරි හිටියත් අපි අක්කේ නංගියේ මල්ලිය කියලා තමයි කතා කරන්නේ. අපි නැන්දේ මාමා කියලා තමයි අපේ දරුවෝ කතා කරන්නේ. ඉතින් අපි අක්කේ මෙහෙමයි කොහොමද කියලා කතා කරන්. ඉතින් කතා කරලා ඉතින් අර අපි අතේ කීයක් හරි තියෙනවා නම් තියෙන ගානට වඩා වැඩි ටිකක් දීලා එනවා. ඒක හරි. මොකද පින් කරන්න ඕනේනේ මහේෂ් මහත්තයා. ඇත්ත. මේ පින් කරන්න ඕනේ මහේෂ් මල්ලි. මොකද මේ ආත්මේ පර දෙන්නේ අපිට අපි ඒ කරන පින්. ඉතින් ඇත්තටම අඟුලිමාල හාමුදුරුවෝ රහත් වුණා. හැබැයි ගියාත්මේ හරි කරපු පව් අපිට පළ දෙනවා නම් අපි මේ ආත්මේ පුළුවන් තරම් පින් කරන්න ඕනේ. එතකොට ඒ පංචානන්තරේ පාප කර්ම කළා නැත්නම් ඒවා හුසි වෙනවා. ඒවා පළ දෙන්නේ නැහැ. ඒ හින්දා හිතාගෙනවත් නෙවෙයි. හැබැයි ඉතින් පින් කරන්න ඕනි කියන එකත් හිතේ තියෙන හින්දා ඉතින් අර ලද අවස්ථාවේ ඔව් ඒ එහෙම දින කියන ගානට වඩා යමක් අපි අතේ තියෙනවා නම් ඒ ගානත් දීලා ඒ අයගේ ජීවිත කතා බහ කළා
එනවා ඉතින් ඒක අපේ හදවතේ තියෙන දේනේ එක්ක ඇත්ත ඔබේ කොහොමත් ඔබේ ඔබේ පිළිගැනීම හරි ලෙන් ගතුයි ඔබේ කතා බහ ආමන්ත්‍රණය ලෙන් ගතුයි ඔබේ මුහුණේ සිනහව නිතරම තියෙනවා මම ඒක වගකීමෙන් කියනවා තුන්වෙනි ගීතය මේකනම් තරමක් විකල්ප මතධාරී ගීතයක් ආචාර්ය නන්දාමාලනී ගායනා කරන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් පද රචනා කරපු යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න මේ ගීතයය තුන්වෙනි ගීතයේ වශයෙන් තෝරනවා හැමතුමිය මේ ගීතය ඇතුලේ අපි කොහොමද කැඳවාගෙන යන්නේ ඔව් මම නීති විද්‍යාලය ඉගෙන ගන්න කාලේ මේ රටේ තරුණ කැරල්ලක් ඇති වුණා ඒ තරුණ කැරල්ලෙන් අති විශාල 60000කට විතර කිට්ටු වෙන්න කියලා සමහරු කියනවා කොයි කොයි පැතිවලින් හරි තරුණයෝ මැරුණා ඉතින් රත්නපුරේ අපිත් එක්ක එකට අපිත් එක්ක හිටපු සමීපතම මේ ඒ වැඩි මිය ගියා ඉතින් මං නීති විද්‍යාලයේ ඉන්න කාලේ හිතුණා කොහොම හරි මේ මේවට උත්තරයක් මං හදන්න ඕනි කියලා ඉතින් නීති විද්‍යාලයෙන් එළියට ආවට පස්සේ තමයි මට අපට පණිවිඩේ හම්බ වෙන්නේ සූර්යකන්දේ වලල තියනවා කියලා ඒ වගේ තරුණ තරුණියන්ගේ සිරුරු. ඉතින් ජීවිතේ ගැන හිතුවෙත් නෑ, දෙසරයක් හිතුවෙත් නෑ. අපි ඒ සිරුරු ගොඩ දාන්න උපක්‍රමශීලීව ගියා. ඉතින් මට තවම මතකයි පළවෙනි සිරුර දෙක ගොඩ දානකොට ඇතිවෙච්ච හැඟීම. දෙවෙනි දවසේ ඒ සිරුරු ගොඩ ගන්න යනකොට ඉතින් ගොඩක් ඉස්කෝලේ දරුවන්ගේ යුනිෆෝම් හම්බ වුණා දරුවන්ගේ මල සිරුරු හම්බ වුණා ස්වාමින් වහන්සේලාගේ නොයෙක් ඒ සිරුරු හම්බ වුණා ඉතින් දෙවෙනි දවසේ ඇත්තටම ඒවා ආපහු ගොඩ ගන්න යනකොට අපේ ගෙවල් ඉස්සරහා මිනි පෙට්ටි තියලා මල් වඩන් තියලා විශාල බයකිරීමකුත් සිද්ධ වුණා නමුත් පොලිසිය දාලා තිබුණා මං හිතන්නේ උච්චරද්ද කියලා තේරෙන්නේ නැහැ යන යන හැමතැනකම පොලිසිය දාලා තිබුණා සූර්යකන්දේ ඉතින් පුළුවන් නම් මරන්න කියලා තල්ලු කරගෙන ගිහිල්ලා ඒ සිරුරු ගොඩ ගත්තා කවුද ඒවකට ඔබේ ශක්තියට ඔබට හයියට හිටියා ඒ වෙලේ ඉතින් දේශපාලඥයෝ විදිහට ඇතරම් පළවෙනි දවසේ චන්ද්‍රිකා මැතිණිය ගියා මාත් එක්ක දෙවෙනි දවසේ එනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමා මංගල සමරවීර මැතිතුමා ඔය ඒ එතුමන්ලත් ගියා පළවෙනි දවසේ අපි පතලයක් ගොඩ දාන්න යනවා කියලා අපේ පතලේ වැඩ කරන කට්ටියත් එක්ක තමයි ඇත්තටම ඉල්ලංකූරු ඉදල් ඇරගෙන මේ ඉල්ලංකූරු එහෙම ඇරගෙන උදළු එහෙම ඇරගෙන ගියේ ඉතින් දෙවෙනි දවසේ පොලිසිය එහෙම ආපුවා ඉතින් පුළුවන් නම් මරලා දාන්න කියලා ගිහිල්ලා ඒ සිරුරු ගොඩ දාගෙන නීතිඥෙක් විදිහට උසාවියට ගෙනහිල්ලා ඒ ඒ විදිහට ඒ දරුවෝ මරපු කියලා චෝදනාවක් වෙච්ච අය අධිකරණයට පමුණවලා කටයුතු කරන්න නීතිඥෙක් විදිහට මට පුළුවන්කම ලැබුණා මට මතකයි එක දවසක් නඩුව ඉවරලා එනකොට එස්.ඒ. ප්‍රේමරත්න නීතිඥ මහත්තයයි මමයි එනවා මං කෝ එතුමාට මගේ වාහනේ නගින්න කියලා එතුම කෝ බෑ බෑ පුතා ඔයාගේ වාහනේ නගින්න බෑ මේ අපි දෙන්න නඩුවට ගියේ බෑ නගින්න මං තනියම එන්නම් කියලා ටිකක් දුර යනකොට එතුමා මට කෝල් එකක් දාලාගෙන පුතා දේ ෂූට් මී කියලා වාහනේට වෙඩි තියලා මං ඉතින් ආයෙ ගියා මං කෝ ඔබතුමා පොඩ්ඩක් ඉන්න කියලා ගිහිල්ලා එතුමා මගේ වාහනේ දාගෙන ගිහිල්ලා හොරණට බැස්සුවා ඉතින් අපි එහෙම කාලයක් අපිට තිබ්බා ඉතින් රටේ ඊ තාත්වයල් වලට මූණ දීපු දෙමව්පියෝ ඉන්නවා දරුවෝ ඉන්නවා ඉතින් ඒ කාලේ මොකක් හරි තත්ත්වේ මොකක්ද කියන එක දේශපාලනේ නෙමෙයි ඉතින් අම්මලා මෙහෙම දරුවගේ ෆොටෝ එක එල්ලගෙන අපේ ගෙදර එනවා ළමයි හොයලා දෙන්න කියලා. ඒ ටිකක් අමාරු වැඩක් දරා ගන්න. ඉතින් මේ මතකයන් එක තමයි මේ සින්දුව తీරුවේ. තිස් මතය පමුණුවන් අලුත් ලොවක් ගැන සි
අපිට දෙන්න පුංචි විරාමයක් තප්පර 30න් හදා ගන්න පුළුවන් පියෝඩේල් කිරිතේ එකක් පීලා එන්න සිහිනේ කිරේ හොඳයි අපි නැවතත් ඔබත් එක්ක එකතු වෙනවා අපේ අද වැඩසටහනේ හතරවෙනි ගීතය මේ ගීතේ හරි සුන්දර සුකුමාල ගීතයක් මේ වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු ලෙසින් ඉගිල යන්න බැහැ මට මේ උලැසිය ඔබ ළඟ ඔබ තෝරපු මේ මෙතෙක් අහපු ගීතත් එක්ක බලනකොට පොඩ මදක් වෙන තැනකට ගිය ගීතයක් ඇමතුමිය මොකෝ මේ මම කියවනේ මේ මහේෂ් මල්ලි මේ හිත නිදහස් කරගන්න ඕනි වෙලාවට ශෂිකනි සංසලා මේ මෙතනියගේ කුෂාන්තිරන්ද මෙතුමාගේ වගේ ඒ සින්දු අපි අහනවා කියලා ඉතින් මටත් වැඩ ගොඩක් එක්ක ඉඳලා යම් කිසි විදියක හිතට නිදහසක් ගන්න ඕන වෙලාවට මං අහන සින්දුවක් තමයි මේක මේකෙන් ආදරය ගැන කියලා තියෙන්නේ ආදරෙන් පිරිච්ච ගීතයක් මගේ මහත්තයත් මං හිතන්නේ මේ මේක පටිගත කරන වෙලාවේ ඔය හරි ඇති ඉතින් අපි බොහොම ආදරෙන් ඉන්නේ ඉතින් එතකොට මේ මේ සින්දුව හරියට හිතට දැනෙනවා ආදරේ පෙරිච්ච සින්දුවක් මේ ගීතය ඇහෙනකොට මේ අපේ දැන් මේ මහත්තයා දැන් මේ වර්තමානයේ අපි ඔබේ ආදරේ දිනාගත්ත මහත්මයා ඔබත් එක්ක ජීවත් වෙන කෙනානේ ඔබේ පාසල් කාලේ හැම ඔබේ අතීතේ ඔබ ශිෂ්‍ය නායිකාවක් ක්‍රීඩා නායිකාවක් ඔබ විවිධ ඇත්තරම ක්‍රියාකාරී සිසුවියක්නේ ඔය කාලේ හැම ආදරේ ආරයම් තිබුණේ නැද්ද නෑනි ඇත්තරම මම මේ රණුලගේ හෙඩ් ගර්ල්. ඔව්. ඉතින් අර ප්‍රධාන ශිෂ්‍ය නායිකාව හින්දා දන්නේ මේ මේ මම කරන්නේ දැන් නම් හරි කැත වැඩේවා. බස් ස්ටෑන්ඩ් එකටත් ගිහිල්ලා ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ අපේ ඉස්කෝල් ළමයි කොල්ලොත් එක්ක යාළු වෙනවද කියලා බලලා. අයියෝ. කැත වැඩ කරේ. ඉතින් ඒක ඒ කියන්නේ හොරාල්ලන්න යනවා. ඔව් නෑ ඉතින් මේ දැන් අර පොලිමේ යන්නේවද අරවා මේවා බල්ල ගමන් ඉතින් ඒකත් බලනවා. ඉතින් එහෙම ගිය වෙලාවට අහුවෙච්ච අය මතකද? ඉතින් ඉඳලා තියෙනවා අහුවෙලා ඇතිනේ. ඔව් ඉතින් ඒක මන්ද එක පාසලේ ඉතින් ඒ කාලේ අනුල එක ගාවමයි අපේ ගේ තිබුණේ මොකද? ඉතින් ඒ ගමන එහිඳා ඉස්කෝලේ යන කාලේ ඇත්තටම මේකක් අපේ අර කාන්තා පාසලක් නේ. එතකොට මේක අර මිශ්‍ර වෙච්ච පාසලක් නම් සමහර ලාවට එවැනි ඉඩ වන්නට ඉඩ තිබුණා. නමුත් ඉතින් කාන්තා පාසලක් අන්ල විද්‍යාලය කියන්නේ ඉතින් ඒ නිසා වැඩිය පිරිමියත් එක්ක ගැටුම් මේ එකට ආශ්‍රය කරන්න අවස්ථාවක් හම්බෙන්නෙත් නැහැ. ඉතින් ඒක නිසා පාසල් ප්‍රේමේ නම් අපරාධේ මට එහෙම එකක් තිබුණේ නැහැ. Beautiful.
ගීතේ ඉතාම හොඳින් ගායනා කළා කියන්න ඕනේ නෑ නේද ඒක මං හිතනවා ඉතින් මං කියන්න ඕනේ නෑ මොකද ක්‍රිෂාන්ත ඒක කොහොමත් ගායනා කරන ගීතයනේ ඔබටත් වෙනම නැවුම් අධ්‍යක්ෂීමක් වෙන්න ඕනේ අද දවසේ නෑ ඉතින් අපේ අපේ ගෞරවය පුද කරන්න ඕනේ නේද අපේ වාදක කණ්ඩායමට ඕන් ඕන් විශාල දක්ෂය ඒක එහෙම කියනකොට මහේෂ් මල්ලිගෙනත් කතා කරන්න ඕනි මං හිතන්නේ නේද අජිත අපිට ඉන්න හොඳ ප්‍රසන්ට කෙනෙක් අපේ ලංකාවට ඉන්න හොඳ ප්‍රසන්ට කෙනෙක් ඉතින් එතුමා බොහොම වෙලාවට එතුමාගේ එතුමා වැඩසටහන් ඉදිරිපත් කරන ආකාරය මම මෙතෙන්ට ආවේ අනන්ද කියලා හිතාගෙන නෙවෙයි මම මෙතන ආවේ බොහොම සොඳුරු රාත්‍රියක මේ සින්දු තෝරලා එහෙම බොහොම එහෙම නමුත් ආපු හැටිය මහේෂ් මල්ලි මට මාව ඇඬෙව්වා. ඒ කියන්නේ මගේ තාත්තා මතක් වෙනකොට අපිට එහෙමයි. ඉතින් ඒක එතුමාගේ දක්ෂතාවය. ඒක හැමෝටම පිහිටන්නේ නැහැ. ඉතින් ඒ වටිනාකම් අපි අගය කරන්නටත් ඕනේ. එතුමන්ලව අපි රැක ගන්නත් ඕනේ. ස්තුතියි ඔබට. මම හරි කැමති අගය කිරීම සා වගේම රැක ගන්නවා කියපු එක ඇතුළෙත් මට හරි ආරක්ෂාවක් ආවා රැක ගන්න ඕනි කියන එක මම මේ අම්මටම කියන්නේ ස්තුතියි ඇත්තටම තමයි මේ ඔබ තෝරා දෙන ඊළඟ ගීතේ මේ විශාරද සුනිල් එදිරිසිංහන් ගායනා කරන ඉතාම ආදර්ශමත් ගීතයක් ලක්වැසියන් කෙරෙහි නෙමෙයි කියන්නේ ඔබේ ඔබෙන් දෙන්න සමාජයට නෑ මේ මහින්ද හාමුදුරුවෝ ටිබට් ජාතික මහින්ද හාමුදුරුවෝ ලියපු කවි තාත්තා අම්මා අපිට කටපාඩම් කෙරෙව්වා ඒ දවස්වල කිව්වේ පුතේ ඕගොල්ලෝ නැලෙව්වේ මෙහෙම කියලා තමයි කියලා ඉතින් මගේ දරුවා හම්බ වුණාමත් මම මගේ දරුවෝ නලුවේ මේ කවි කියලා ඒත් එකම තාත්තා ලෙඩ ඇඹේ ඉන්න අවස්ථාවලත් මටයි නංගිටයි කියන මහින්ද හාමුදුරුවන් කවි පොත් ගෙනල්ලා තාත්තට ඇහෙන්න කියන්න කියලා. ඒක අපි දන්නවා තාත්තට කවි අහන්න ඕනි කමකට නෙමෙයි. අපිට මේ කවි කියනකොට මේ කවි වල තියෙන ගුණය අපේ ජීවිතවලට ගණ්ඩ කියලා තමයි. ඉතින් ඒ නිසා මේ ඒක නිසායි මම මේ ගීතය තේරුවේ මේ කාන්තා දිනය හෙට තියෙන්නේ. ඉතින් මේ රටේ හැම අම්මෙක්ගෙම හැම සහෝදරියක්ගෙම මං ඉල්ලන්නේ තමන්ගේ දරුවා තමන්ගේ කුසේට ආවට පස්සේ ඒ දරුවා හරිතැනකට ගෙනිය ගන්න හිතනකොට මේ කවි අපේ දරුවන්ට දරුවා ඉපදුනාම දරුවා නලවනකොට මේ කවි අපි කියන්න ඕනි. දැන් අපේ දෙමව්පියෝ අපිට එහෙම කියලා දුන්න හින්දා තමයි අපි මේ වගේ ජීවිතයකට අපි තීන්දු දන්නේ. මට මතකයි මෙතන මේ කවි පෙළේ තියෙනවා තමන් ලැබූ දිවි පෙවතේ කොටසක් රට සමය වෙතේ පුද නොකලොත් නුඹෙන් පුතේ මෙලොවට ඉන් පලක් නැති මේ ගැන වැඩ කොට ඉමහත් ලැබෙන දුකත් හිරිහැරයත් නිවනට සමකල සිතතොත් නුඹයි මගේ පුතා සමත් මේ රට වෙනුවෙන් අපේ ලැබිච්ච ජීවිතයේදී
යම් කිසි වැඩ කොටසක් කරන්න ඕන. ඒකෙදි ලැබෙන දුක හිරිහැරය නිවනට සම කළ සිතන්න කියලා හිත. ඉතින් ඒ නිවන් සුවයට සමාන කරලා රට වෙනුවෙන් වැඩ කරන්න කියලා හැම අම්මා කෙනෙකුටම තමන්ගේ දරුවට කියන්න ඒ දරුවට හැඟීම දෙන්න ඕනි දරුවා කුසේ ඉදි දරුවා බිහි වුණාට පස්සේ දරුවා වැඩෙනකොට දරුවා වැඩෙනකොට මොකද අම්මෙක්ගේ ශක්තිය කියන්නේ එසේ මෙසේ ශක්තියක් නෙමෙයි විහාර මහා දේවිය මේ රටේ තමන්ගේ ජීවිතේ බිලි දුන්න රට වෙනුවෙන් ඒ වගේම ඊට පස්සේ එතුමිය දුටුගැමුණු කුමාරයා බිහි කරලා දුටුගැමුණු කුමාරයාට මේ රට එකසේ සත් කරන්න ශක්තිය දුන්නේ පිටිපස්සේ හිටියේ ඇත්තටම විහාර මහදේවිය. විහාර මහදේවිය තමයි ඇත්තට මෙතන චරිතය. දුටුගැමුණු රජුරෝ යුද්ධ දිනුවට පස්සේ රට එකසේ සත් කරන් කොහොමද රට පාලනය කරන්නේ කියලා දවස් එකහමාරක් නිදි නැතුව විහාර මහදේවිය දුටුගැමුණු රජුරෝ ඇතුළු කණ්ඩායමට උපදෙස් දුන්නා. ඒ අනුව තමයි නිවන අරමුණු කරගෙන අපේ රටේ හිටපු මහා සංඝරත්නය සෝවන් සකෘදාගාමි අනාගාමි අරිහත් තත්ත්වයට පත්වෙච්ච මහා සංඝරත්නය මුල් කරගෙන මේ රට පාලනය යා යුතුයි කියලා තීන්දු අරගෙන හැම ගමකම පන්සල් හදන්න තීන්දු කළේ අපේ පරිපාලනය සුදු ජාතීන් අපේ රට ආක්‍රමණය කරන කන් ඒ පරිපාලන ව්‍යුහය ගියේ පන්සලත් එක්ක මේ ක්‍රමය හැදුවේ විහාර මහා දේවිය ඉතින් අපි විදේශ රටවල ගත්තත් නැපෝලියන් බොනපාර්ට්ගේ අම්මා දරුවා බිහි කරන්නේ ලෝක සිතියමකට මගේ පුතා කවදාහරි ලෝකයට ඉපදිලා මගේ පුතා මේ රටවල් අල්ලනවා කියලා. ඒ අම්මෙක්ගේ හයිය, ඒ කාන්තාවක්ගේ හයිය. ඉතින් මේ වෙලාවේ අපේ රටට වැදගත් වෙන්නේ අපේ මව්බිම ගැන හිතන, අපේ රටට ආදරය කරන, තමන්ගේ ජීවිතේ කොටසක් මේ රට දය සමය වෙනුවෙන් කැප කරන කාන්තා පරපුරක් අපට අවශ්‍යයි. මං මහේෂ් මල්ලිට කිව්වනේ මම වැරදි වැඩක් කළා නෑ. නැත්තම් හම්බ කරගන්න හරි හොරකම් කරන්න හරි වෙන දෙයක් කරන්න හරි නෙමෙයි අපි දේශපාලනය කරන්නේ. බොහොම අවංකව අපේ දෙමව්පියෝ රට වෙනුවෙන් වැඩ කරන්න කියලා කියපිට. ඒක රත්නපුරයේ ඉන්න මගේ ආදරණීය අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ දන්නවා. ඒ නිසා තමයි ගිය සැරේ ලක්ෂ දෙකකට වැඩිය ඡන්ද මුළු රත්නපුර දිස්ත්‍රික්කයේම අපේ ලයිස්තුවේ පළවෙනියට මාව ගෙනල්ලා මට ලක්ෂ දෙකක් ඡන්ද ලබා දුන්නේ. අපි කරන දේ ගැන අපේ රත්නපුරයේ මිනිස්සුන්ට අපේ දෙමව්පියන්ට අපේ සහෝදර සහෝදරියන්ට අපි ගැන අවබෝධයක් තියෙන හින්දා. ඉතින් ඒ නිසා මේ 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 ගීත අපේ කාන්තාවන් පාඩම් කරගෙන අපේ දරුවෝ යහමගට ගෙනල්ලා අපි බලාපොරොත්තු වෙන ඒ සුන්දර ශ්‍රී ලංකාව ගොඩනගන්න ඒ දරු පරපුර හදාගන්න මේ මේවා අපි භාවිතා කරමු කියලා මේ රටේ මගේ ආදරණීය සහෝදරියන්ගෙන් මං ඉල්ලා සිටිනවා. Thank you.
ඒ ගීතේ අපේ වැඩසටහනට එකතු කිරීම ඇත්තට ඔබ මාතාවක් වශයෙන් කාන්තාවක් වශයෙන් හෙට දවසේ තියෙන වැදගත්කමත් එක්ක බලනකොට ඔබ අපූර්වට ගීතය ගෙනල්ලා වැඩසටහනට ඇතුල් කළා. මගේ උපන් දිනේට මට මතක් වුණේ මගේ අම්මා හැමදාම කළේ කවදාවත් බර්ත්ඩේ කේක් කපලා නැහැ අපේ ගෙදර. කහවත්තේ හරි රත්නපුරේ හරි ස්පිරිතාලේ බබාලා හම් වෙන්න ඉන්න වාට්ටුවට ගිහිල්ලා අපේ අම්මලා අඳින්නේ චීත්තේයි බෙඩ් ජැකට් එකයිනේ ඒ ඒ හැට්ටේයි ඒ චීත්තේත් එක්ක ළමයා හම්බ වෙනකොට අවශ්‍ය කරන සියලුම දේ එක පාර්සලයක් හදලා ගිහින් දෙනවා මගේ නංගී උපන්දිනයට අපේ ගෙදර කෙරේ ඒක තමයි අපේ අම්මලාත් බොහොම ගම් වලින් ආපු දුප්පත් පවුල් වලින් ආපු මිනිස්සු ඉතින් ඒක නිසා අර ඒ ඒ ඒ හැංගීම හැඟීමත් එක්ක තමයි මං හිතන්නේ එවැනි කාරණා කරේ එවන් පසුබිමකයි අපිව ලොකු මහත් උනේ දැන් අර බොරු බාහිර ආටෝපත් එක්ක ජීවත් වෙන පරප්‍ර හරි තැනකට ගේන්න ඕනේ නේ මේ අර මේ මේ උස්තන් දෙක හැකිලෙන්නේ මිටිතෙන් දෙක පුප්පන්නේ නිවටුන්දව සිතමින් ඉන්නේ මගේ පුතා නැලවෙන්නේ කොච්චර පණිවිඩ දෙනවද මේ කියන්නේ මගේ තාත්තා මට මතකයි කියනවා 56 විප්ලවයේදී ඒ කියන්නේ බණ්ඩාරනායක මහත්තයා මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයට ගේනකොට මගේ පියා හැම මහින්ද හාමුදුරුවන්ගේ කවි බැනර් රෝල විදියට ගහලා ඒක තමයි ඒගොල්ලන්ගේ තිබිච්ච පාටය ඒ කියන්නේ රට ගැන තියෙන කෙක්කුමත් එක්ක දේශීය ආර්ථිකයක් දේශීයත්වයක් ගොඩනගන්න ඒ ඉතින් ඒ නිසා ඒ මෙවැනි දේවල් අපේ දරුවන්ට දෙන්න ඕනේ එතකොට දරුවෝ මං හිතන්නේ හරි තැනකට අපිට ගේන්න පුළුවන් මේ රටේ නමුත් අර ඒක නිසා එවැනි දේ ආයෙත් අපි අම්මලගෙන් ඉල්ලන්නේ මේවා අපි අපේ සමාජය යහපත් තැනකට ගේන්න අපේ දරුවන්ව හරි තැනකට ගේන්න අපි මෙවැනි දේ ඇහෙන්න දරුවන්ට සලස්සමු කියන යෝජනාව තමයි ගේන්න තියෙන්නේ. හොඳයි අපිට එහෙනම් දෙන්න පුංචි විරාමයක්. අපි නැවතත් පියෝඩේල් විරාමයකට ගිහිල්ලා ඉක්මනින් එනවා. අපි දැන් හරියටම ගීත පහක් රසවින්ද තවත් ගීත පහක් තියෙනවා. ඒ ගීත හතරක් තියෙනවා. ඔබ ඉතාම ප්‍රිය කරන ගීත. අපි එනවා ඉක්මනට. සිහිනේ කිරේ හොඳයි අපි විරාමයෙන් පස්සේ නැවතත් ඔබත් එක්ක එකතු වෙනවා වැඩසටහනේ 6 වෙනි ගීතය මම හිතන්නේ ප්‍රථම වතාවට තමයි මේ ගීතය සිහිනේ කිරය වැඩසටහනට එන්නේ ආචාර්ය නන්දා මාලනී ගායනා කරන රෑස් සඳහස් ගඟේ තාමත්ම සංවේදී ගීතයක් හදවතට දැනෙන ගීතයක් මෙතනිය ඔබ ඇයි මේ ගීතයට මේ තරම් ආදරය කරන්නේ අම්මා අම්මා කෙනෙක්ගේ කඳුළු ගැන තමයි මේ සින්දුවෙන් කියවෙන්නේ. අම්මා කෙනෙක් මුදල් තියෙන්න පුළුවන් මුදල් නැති වෙන්න පුළුවන් සමාජය නොයෙකුත් ආගම්වල වෙන්න පුළුවන් කොයි නොයෙකුත් සමාජ ආර්ථික ආගමික නොයෙක් කොයි පසුබිමේ හිටියත්
හැම අම්මෙක්ම තමන්ගේ දරුවා වෙනුවෙන් අනන්ත අඬනවා. ඉතින් මේ සින්දුවේ තියෙන්නේ අම්මෙක්ගේ කඳුළු ගැන. මම දැනට සති 3කට විතර ඉස්සෙල්ලා මහේෂ් මල්ලි මම මරණ මංචකයේ හිටියේ. මට ජීවිතේ දාලා යන්න පුළුවන්කම තිබුණා එක හේතුවක් ඇරෙන්න. ඒ මගේ දරුවන් කෙරෙහි මගේ තිබිච්ච බැඳීම. මට COVID-19 රෝගය හැදිලා ඊට අමතරව මොන කර්මයකටද දන්නේ මගේ ඇඟ ඇතුළෙම විස බීජයක් ලේවලට ගියා. ඉතින් මේ ලේවලට මේ විස බීජය ගියාට පස්සේ කාගේ හරි කෙනෙක්ගේ ඇඟට ලේවලට විස බීජයක් ගියාම ඒකකින් ගලව ගන්නවා කියන්නේ තමාරු වැඩක්. ඉතින් අර CRP අගේ හැම පහක් තියෙන්න ඕන එක 3-400කට ගියා. ඒකත් එක්කම මාව දාලා තිබුණේ වෙන්ටිලේටර් එක නැත්නම් මැෂින් එකට දාලා තිබුණේ. එතකොට මේ මැෂින් එකේ භාගයකට දාලා තිබුණේ. ඒ කියන්නේ මට ඔක්සිජන් දෙන කැලලෙන් ඔක්සිජන් දෙනවා 160ක ප්‍රෙෂර් එකකින් 160ක් මම 40ක් මගෙන් හුස්ම ගන්නවා. එච්චර ලොකු ප්‍රමාණයකට ඔක්සිජන් දෙද්දී සාමාන්‍යයෙන් 100 කියන දර්ශකයේ තියෙන්න ඕනේ. දැන් මේ මොනිටර් එකේ 100 තියෙන්න ඕනේ. දැන් මගේ 70 ගණන් වලට බහිනවා. ඉතින් මට තේරෙනවා දැන් මට ජීවත් වෙන්න බෑ. මට හුස්ම ගන්න බෑ. මට කතා කරගන්න බෑ. මට හුස්ම ගන්න බෑ. මගේ ලේවලට විස බීජය ගිය එකේ තද උණ සහ ඒ දත්ත කන්ට්‍රෝල් වෙන්නේත් නෑ. ඉතින් මාව බලන්න සිහි නැති කරන ඇනස්තටිස් ඩොක්ටර්ස්ලා හැම එනකොට මට තේරුණා මාව සම්පූර්ණයෙන්ම මැෂින් එකට දාන්න හදන්නේ කියලා. මම හිටපු දවස් ටිකේ මැෂින් වල හිටපු කවුරුවත්ම මේ ගොඩ ආවේ නෑ. ඔක්කොම මැරුණා. ඉතින් මම ආපු ඩොක්ටර් කෙනෙක්ගෙනුත් ඇහුවා මේ ඩොක්ටර් මේ සම්පූර්ණ මැෂින් එකට දැම්මොත් ආපහු ගොඩ එන්න පුළුවන්ද කියලා. ගොඩ ආපු අය ඉන්නවා කිව්වා. හැබැයි මට මේක මන් දන්නවා දැන් මේක දැම්මොත් මට ගොඩ එන්න බෑ. මේගොල්ලෝ මැරෙනවට වැඩිය හොඳයි මැෂින් එකට දාන එක කියලා අවසානයේ තීන්දුවක් ගන්න තමයි බලන්නේ. නමුත් මේ වෙලාවේ මං මගේ නමස්කාරය කිව්වට කමක් නැහැ. IDH රෝහලට පුද කරන්න ඕනේ. ඒ මිහිපිට දෙවිවරු. ඒ මගේ දැඩිසත්කාරයකේ වැඩ කරන සෞඛ්‍යකාර සහායක සහෝදර සහෝදරියෝ ඉඳලා ඒ හෙද හෙදියන් ඒ වගේම නොයෙකුත් අංශවල ආපු අය දොස්තර මහතුරු විශේෂයෙන් විශේෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේ වික්‍රම මැතිතුමා විශේෂඥ වෛද්‍ය දමයන්ති මැතිණිය ඇතුළු ඒ අය ඇත්තටමම ඒ ආකාරයෙන් ක්‍රියා නොකරනම් ඔබතුමන්ලට තුමියන්ලට එන්න වෙන්නේ මගේ මලගෙදර තමයි. මම මේ දත්ත මට පේනවා. මට ජීවත් වෙන්න පින නෑ කියන එක මට දැනෙනවා. මට මම එදා සිස්ටට කිව්වා සිස්ට හෙට උදේ වෙනකම් මට ඉන්න බෑ. මම යනවා. හැබැයි මගේ දරුවෝ දෙන්න කසාද බැඳලා නෑ. මට ඉන්නේ ගෑන් ළමයි දෙන්නේ. ඒ ළමයින්ට මොකද්ද වෙන්නේ කියන ඒ බැඳීම, ඒ කියන්නේ දරුවන් එක්ක තියෙන බැඳීම තමයි මට යන්න බෑ කියන හිතිච්ච හේතුව. ඒ කියන්නේ මට විශේෂයෙන් විශේෂඥ වෛද්‍යතුමන්ලා මං දැඩි සත්කාරයකට ගේනකොට ඇත්තටම මම මේ ඇත්ත කියන්නේ. මාව KDU රෝහලේ ඉඳලා දැඩි සත්කාරයක ගේනකොට මට තේරෙනවා දැන් මට හුස්ම ගන්නත් බෑ. මගේ ඇඟේ විස බීජෙකුත් යනවා. මම මගේ හෑන්ඩ් බෑග් එකට නයිටියක් දාගත්තා. ෆෝන් දෙක දාගත්තා. දත් මදින ටූත් පේස්ට් එකයි ටූත් බ්‍රෂ් එකයි දාගත්තා. ඔය තමයි මට පැවතෙන්න තියෙන අවම දේ. මේකත් දාලා මට යන්න වෙනවා මේ ලෝකේ. ඉතින් මම මේක දාගෙන ගියාම ඊට පස්සේ මම දැඩි සත්කාරයකට ගත්ත හැටිය එතන හිටියේ ධනුෂ් කමිස්. ඇවිල්ලා කිව්වා මේ අලුතෙන්ම අපිට හම්බ වෙච්ච මේ ඉස්පිරිතාලට හම්බ වෙච්ච මේ පණව මේක බොඩි ක්ලෝන් එක මේක ඔබතුමීගේ කොණ්ඩේ හොඳටම ගැට ගැහිලා මේ අපි මේක මේ අලුතෙන් අම්බෙච්චා කියලා ඒ ටික මට දුන්නා. දීලා 50 මෙහෙම අරගෙන මගේ ඔළුව පීරලා ඊට පස්සේ ප්ලාස්ටික් කෝප්පෙකුයි පිඟානකුයි දුන්නා කියලා මම ඒක ඉස්පිරිතාලෙන් දැඩි සත්කාරයෙන් එනකම් මම අන්තිමට හොඳ වෙනකොට කෑවේ බිව්වේ ඒකේ. ඉතින් ජීවිතේ මොකද්ද මේ? කාටවත්ම හිංගියක් හිංසාවක් කරන්න හොඳ නැහැ කියලා දෙනුණා. ඒ කියන්නේ කිසිම කෙනෙකුට හිත රිදෙන්නවත් හිංගියක් හිංසාවක් කරන්න හොඳ නැහැ මේ ජීවිතේ කියන එක දැනුණා. හැබැයි ඒත් එක්කම
ඒ මොහොතේ මට මම රෝහලට ගෙනිච්ච වෙලාවේ ඒ කියන්නේ මාව ළඟට ඇවිල්ලා මං මට අමාරු ලෙඩෙක් මගේ මගේ විස බීජ පිට වෙනවා. නමුත් ඒ වෛද්‍යතුමන්ලා ඒ නර්සස්ලා ඔක්කොම මේ ඕනිම ලෙඩෙක් ආපුවන් IDH රෝහල එහෙම තමයි. බේදයක් නැතුව ළඟට ඇවිල්ලා මාස්ක් එකක් ගලවන්න කිව්වා. අපි මේ වඳලා ඉන්නේ ඔක්කොම කියලා. ඊට පස්සේ මට කියපු දේ තමයි මේ ලෙඩේට බෙහෙතක් නැති බව කවුරුත් දන්නවනේ. ඒතකොට අමාරු වෙච්ච කෙනාට අමාරු වෙච්ච අය ඔක්කොම ගියා. ඉතින් කිව්වා මේ ශක්තිය ගන්න කියලා. ආත්ම ශක්තිය ඕනේ කියලා. මිනිහෙක්ගේ ආත්ම ශක්තිය වැටුනොත් ඒ කියන්නේ හිතින් වැටුනොත් ඇඟ ටුක් ගාල වැටෙනවා. එතකොට මේ වගේ වෙලාවක ලේවල විස බීජ යනවා හුස්ම ගන්න බෑ. තද උණ ප්‍රෙෂර් එක නගිනවා උඩට නගිනවා අපහු පහළට එනවා. මේ තත්ත්වය යටතේ ජීවත් වෙන්නම බෑ කාටවත්. හැබැයි මට වෛද්‍යතුමන්ලා කිව්වේ ඔබතුමා මේ මානසිකව වැටෙන්න එපා. දැන් මම මේ වෙලාවේ කියන්නේ වීජමු ලොකු බණ්ඩාර ඇමතුමා ගෙනාපුවාම එතුමා ගෙනාපු වෙලාවේ ඉඳලා කිව්වේ මට යන්න දෙන්න. මට කරදර කරන්න එපා. මං හිටිය ඇති. මට යන එක මට ඇහුණා. ඒක මට ඇහෙනවා තවත් ලොකු ව්‍යාපාරිකයෝ අර මේ අසරණ වෙලා හිටපු හැටි මට හොඳට. හැබැයි මට යන එක ගානක් නැහැ. මං යන්නේ හොඳ තැනකට බව මට දැනෙනවා. හැබැයි ඒ මේ මරණ වංචකේ දැන් තමන් තනියෙන් ඉඳගෙන මේක තමන් දඟලනවා මේ තමන් ඉන්නවා තමන්ට මේක පේනවා යන්න වෙන බව දන්න මම ඒකයි මං සිස්ටර්ට කිව්වා සිස්ටර් හෙට උදේ වෙනකම් මට ඉන්න බැරි වෙයි මම යයි කියලා කියන ගමන් මට මේක යන එක මොකක් වුණත් මගේ දරුවෝ දෙන්නගේ අනාගතේ ළමයි කොහොම ජීවත් වෙයිද මොකක් වෙයිද ළමයින්ට කසාද බඳිනකොට කොහොම කෙනෙක් හම්බෙයිද දුකක් අහගන්න කෙනෙක් ඉඳීද ඒ වගේ අම්මා වගේ අහගන්න පුළුවන්ද ඒක තුලේ දරුවෝ කෙරෙහි තියෙන බැඳීම මට යන්නේ නැහැ කියලා හිතනවට පස්සේ මට හිතෙනවා දෙවියොත් මාව දාලා ගියා ඔක්කොම මාව දාලා ගියා දැන් මං මට අමාරුයි මට දැන් අමාරුයි මං දැන් යන්න තමයි දැන් යන තත්වයකට අර මැෂින් එකටත් මං දන්නවා මාව දාන එකක් නැහැ අන්තිම මොහොත වෙනකන් කියලා මට ඇහෙනවා සමහරු කියනවා ડોક્ટર ආනන්ද විජේ වික්‍රම Zoom call එකක ඉංගලන්තෙත් එක ගත්තා මේ වගේ patients ලට මොනවද මේ වගේ ලාවක මැෂින් දාන්නේ මොකද්ද කරන්න තියෙන්නේ කියලා එහෙම හතර වටේ ඇහෙනවා ඒවත් එක්කම ගොඩක් අය මෙහෙම කළා මන් දිහා බලන් ඉඳලා කඳුළු පිය දානවා මන් දැක් මන් මේ ඇත්තටම මන් බුදු තුරුණුවන්ට මම කිව්වා මගේ ජීවිතේ කරපු සියලු පින් පළ දීලා මාව තියන්න කියලා. හැබැයි ඒත් මට එළි වෙනකොට තේරුණායි මේකත් එක්ක මම යයි කියලා. පස්සේ මහේෂ් මල්ලි මම ඇත්තටම භාවනා කරන්න ගත්තා. මම මේක මෙතන කියන එක හොඳට දැනේ. මම හිතින් කිව්වා. රාග කිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා මෝහ ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා ද්වේෂ ගිනි නිවි නිවි නිවන් සුව දැනෙනවා ඕක මං හිතාගෙන ඕක කිය කියා සෑහෙන වෙලාවක් ගත කරා. ඉතින් දවස් එකමාරක් දෙකක් යනකොට මට ආපහු මගේ දත්ත හොඳ වුණා. ඉතින් ඒකින්ද මේ අම්මෙක් දරුව වෙනුවෙන් අම්මෙක්ගේ කඳුළු ගැන තියෙන මේ සින්දුව මං තෝරගත්තා. Sisilu
සුපහන් ගායනයක් හොඳයි ඔබ හත්වෙනි ගීතයේ හැටියට තෝරන්නේ විශාරද සුනිල් එදිරිසිංහන් සහ විශාරද දීපිකා ප්‍රියදර්ශිනී පීරිස් මහත්මිය ගායනා කරන ගීතේ අහසයි ඔබ මට නිම්මිම් නැති මේ කවුරු වෙනුවෙන්ද මේ ගීතය තෝරගත්තේ එහෙම නැහැ ඉතින් මේ ලෝකේ මේ ආදරය කරනකොට සමහරුන්ට ලොකු සමාජ ප්‍රශ්න එනවා ආර්ථික ප්‍රශ්න එනවා නැත්නම් ආගමික ප්‍රශ්න ඒ වගේ නොයෙකුත් කාරණා හින්දා ආදරය එයට අවසානයක් කරගන්න බැරුව යනවා එහෙම තත්ත්වවල වෙනවා ඉතින් ඒ වගේ ගොඩාක් නිර්මාණ ඒ වෙනුවෙන් බිහි වෙලා තියෙනවා ඉතින් මේක ආර්ථික ප්‍රශ්න නිසා මම හිතන්නේ ආර්ථිකව තියෙන මේ උස්කම් මිටිකම් හින්දා මේ ඒ දෙන්නට තියෙන මේ කාරණා ඒ දෙන්නගේ ආදරේ තියෙන තත්ත්වයන් ගැන කතා කරන්නේ ඉතින් මම ගොඩක් ප්‍රිය කරන ගීත රචකෙක් බන්දුල නානක්කාරව සම්මැතුමා එතුමා ඒ සින්දුව ලියලා තියෙන්නේ ඒ වගේම රෝහණ වීරසිංහ මැතුමා සංගීත අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ඉතින් ඒ නිසා ඒ වගේම දීපිකා ප්‍රියදර්ශනී නංගිත් ඒ වගේම සින්දුව සුනිල් එදිරිසිංහ මැතුමත් ගායනය කරන්නේ ඉතින් ඒක ආදරේ සම්බන්ධයෙන් තියෙන ලස්සන සින්දුවක් මැතුමිය දැන් මේ ඔබ මේ තල දෙකක් පෙන්වලා දුන්නනේ ආදරය කරනකොට එන බාධා දහසක් අතරේ එහෙම ආර්ථික පන්ති දෙකක් ඇතුලේ ආදරයක් උපදින්න පුළුවන් පුළුවන් ආදරයේ සෙනෙහේ වඩනකොට දැනෙනකොට එනකොට අපේ ගිනුම් වල තියෙන මුදල් හෝ තියෙන වත් පිටි යාන වාහන බලලා නෙවෙයි ඉන්නේ ඔව් ඔබ ඒ විරසකයේ ඒ බෙදුම ඔබ ප්‍රතික්ෂේප කරනවනේ ඔව් හදිසිය හරි ඔබේ දියණියක් එවැනි තලයක කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් ගත්තොත් ඔබට ආශිර්වාද කරනවාද? ඔව්. මට තාත්තා හැමදාම කිව්වේ පුතේ මේ හොඳට අතයි පයයි ඔළුවයි තියෙනවා නම් ඕනි කෙනෙක් බඳින්න කියලා. ඉතින් ඒක මමගේ දරුවන්ටත් කියන්නේ ඒක තමයි. ඒක හරි. මේ කවුරු හරි දියුණු වෙන්න උත්සාහවන්ත දියුණු වෙන්න පුළුවන් කෙනෙක්. ඒක තාම හොයාගන්න ඒකයි ප්‍රශ්නේ. තාමත් නැහැ නේ? තාමත් නැහැ ළමයි දෙන්නත් දැන්. ඔව්. දැන් ලොකු දරුවනේ. ඔව්. හොඳයි මං හිතන්නේ දුවරුත් බලාගෙන ඉන්නවා දුවරුන්ටත් ඉතින් අවස්ථාවක් තියෙනවා ජීවිතේ නේ. හොඳයි. මේ සියලු වේවා කාරණා හිතේ තියාගෙන ආදරවන්තයෙට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි මේ ගීතය අහමු. පේනින් ඉනි මං බඳිනු බැරි
තුමි ඇත්තම කියනවා මමත් හරියට වින්දායි ගීතය. මට ඒතර මමත් පොඩක් තරුණ වුණා කියලා කියයි කියලා. मेनवीन गेव ए निशा मट हितने දයාබර සිහිනේ කිරය වැඩසටහනේ මහා දැවැන්ත ප්‍රේක්ෂක ප්‍රජාව වෙනුවෙන් සහ මම වෙනුවෙන් අපි වෙනුවෙන් ඔබ වෙනුවෙන් ඒ ගීතය මුල් කොටස විතරක් ආයි නැවත අහන්න පුළුවන් නම් අර ලය නැතුව වෙන ලයකින් අහසයි ඔබ මට නිම්හිම් නුපේනෙන ඉනේ මං බඳිනු බැරි පොළවයි ඔබ මට තරුවක් විලසට රැ කල පතිත වෙමි අහසයි ඔබ මට නිම්හිම් නුපේනෙන ඉනේ මං බඳිනු पतित वेमि कोच्चर मिहिरिद नेद कियल वेडक सिहिने किरे उबे अतिशय राजकारी बहुल मे जीवित मे विधि हेट पोड गीते उत्साह मे मोहते पिची पिची तम इन වැඩ වගකීම් කිය බාර දීපුවා ඉතික අර 100ට 100ක්ම මම ඒකයි ඊළඟ සින්දුව තෝරගත්තේ මහේෂ් මහත්තයා මේ මට හිතුණා අපි නීති විද්‍යාල ඉගෙන ගන්න කාලේ උසස් පෙළ ගන්න කාලේ මීට වඩා කොච්චර මේ ජීවිතේ නිදහස්ද කියලා. ඒ දවස්වල අපි නාට්‍ය බලන්න යනවා. නාට්‍ය පුරුදු කරනවා බලන්න යනවා. नीति विद्यालय अभी नाट्यक हेदुआ इतिंग हरियट जीवित विंदा गीला नाट्य नाट्य बलला जीवित हरि निदहास जीवित हरि सरलाई मेतरम वगकीम संबारने इतिंग एतकोट एनिसा मम हितुआ नाट्य गीतयक सियलुम नाट्य निरूपणे वेन परिधि नाट्य गीते कुत මං කැමති සින්දු 10ට ඇතුළත් කරන්න ඕනේ කියලා දයනන්ද ගුණවර්ධනයන්ගේ නරි බයන නාට්‍ය සින්දු ඒකේ අර ඒ නරියක් නරියෙක් වුණත් තමන් ආදරය කරන කාන්තාවට තමන්ගේ තියෙන ආදරය බොහොම ලස්සනට තමන්ගේ හැඟීම ප්‍රකාශ කරනවා මේ ඉතින් ඒක නිසා මේ වර්තමානයේ මට තේරෙන්නේ නැහැ තරුණ පරපුරට ඉතර වෙලාවක් තියනවද මේ කියලා නැත්නම් එමෙ නාට්‍ය රස විඳිනවද කියලා අපි නයි නාට්‍ය ගීත කලාවම එක නාට්‍යයක තියෙන ගීතයක් ඇහෙනකොට දැනෙනවා මහා අමුතු අපිට දැනෙනවා ඉතින් ඒක අපේ ඇඟේ තිබුණා ඉතින් අපි ඒකට ආදරය කළා ඉතින් ඒක නිසා මං ඊළඟ ගීතය සියලුම නාට්‍ය ගීතවල වලට නිරූපණය වෙන විදිහට නරි බයන නාට්‍ය කුමටද සොබණිය කියන නාට්‍ය ගීතය තෝරගත්තා ¶¶
ලයනල් අල්ගම ශූරින්ගේ සංගීත නිර්මාණයක් සහ ගැයුමක් ඒ වගේම මහාචාර්ය සාරමන් ෆොන්සේකාත් මේ නිර්මාණයට දායක වෙලා තියෙනවා එතුමත් ජාතික රූපවාහිනියේ කලක් මෙහි අභිවෘද්ධිය සඳහා තමන්ගේ ජීවිතේ සේවයේ දායකත්වය ලබා දුන්නු ඉතාමත් ප්‍රවීණ කලාකරුවෙක් එතුමාවත් අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා අද අපේ සිහිනේ කිරය වැඩසටහනේ ගීත 10 තමන් කැමති ගීත 10 රැගෙන ඇවිත් ඇයගේ ජීවන අධ්‍යක්ීම් ඇයගේ දේශපාලන පරිචය තුල ඇලද අධ්‍යක්ීම් සහ ඇය මවක් කාන්තාවක් සහ සොයුරියක් හැටියට ඇය සතු සමස්ත අධ්‍යක්ීම් ගීතාවලියත් එක්ක මුහු කරලා අපේ සහෘද ප්‍රේක්ෂක ප්‍රජාවට තිරණ කරන මේ සුන්දර රාත්‍රියේ මම දැන් සූදානම් වෙන්නේ අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න දයාබර ප්‍රේක්ෂක ඔබට අපි සතිපතා රුපියල් 25000ක මුදලක් තිලින කරනවා පියෝඩේල් කිරි නිෂ්පාදන සමාගම විසින් මුදලෙන් රුපියල් 25000ක් සහ ඔබට මසක් හෝ ඔබේ පරිභෝජනයේ පරිදි ඊට වඩා වැඩි අඩු කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කිරි නිෂ්පාදන පාර්සලයක් ඔබට තිරින කරනවා. ඉතින් මේ සතියේ කවුදේ වාසනාවන්තයා කියලා තමයි අපි මේ තෝරන්න හදන්නේ. මම ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ ගරු සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්‍යාරච්චි මැතිනියට
ඔබතුමියගේ වාසනාවන්ත අතින් අපිට ජයග්‍රහකයෙක් තෝරලා දෙන්න. හොඳයි. ඇමතුමියගේ වාසනාවන්ත අතින් අපිට තෝරලා දෙනවා මේ සතියේ වාසනාවන්තියක් සචින්තිකා කවිමිනී ජයවික්‍රම. සචින්තිකා කවිමිනී ජයවික්‍රම අංක 554න් 98 1A හතරවෙනි පටුමග මදටියා ගහවත්ත ගෝණහේන කඩවත. වැඩි ඈතක නෙවෙයි. ඉතාමත්ම කිට්ටුව. හොඳයි කඩවතට තමයි මේ සතියේ රුපියල් 25000ක සහ පියෝඩේල් කිරිතේ නිෂ්පාදන සමාගමේ ත්‍යාගි පාසල හිමි වෙන්නේ. ඔබටත් පුළුවන් උත්සාහය ගන්න. ඔබට තියෙන්නේ පියෝඩේල් කිරි පැකට්ටුවක මේ වගේ මුහුණත කොටස කපලා එහි පිටුපස පැහැදිලිව ඔබේ තොරතුරු සඳහන් කරලා අපිට එවන්න. සිහිනේ කිරෑ සංගීත ඒකකයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව කොළඹ 7. හොඳයි. අපි වාසනාවන්තයාට බොහොම කිට්ටුවෙන් නුදුරේදීම සියලු ත්‍යාගි සහ තිරණ ලැබේ. සිහිනේ කිරෑ අපි යනවා අපේ වැඩසටහනේ ඊළඟ ගීතයට. ඔබ කියනවා මේ ප්‍රේම කතා නවතා මොහොතක් අවට බලමු ඇස් හැරලා කියලා. ඇයි එහෙම කියන්නේ? නෑ මං හිතන්නේ අපේ ජීවිත පරමාර්ථය මේ සින්දු එළියවිලා තියෙනවා. ඒ වගේම මම බොහොම කැමති දෙන්නේ එඩ්වඩ් චරිත දෙපළ. ඉතින් ඒ සින්දුවට මං කැමති. ඉතින් අපේ ජීවිතෙත් ඊට සමානයි. ඒ හින්දා මේ සින්දුව තේරුවා. ඔය ඒ විදිහට බොහොම කෙටියෙන් ඒ ගීතය ගැන කියලා ඔබ ගීතය අහන්න කැමති මම මොන හරි අහන්න ඉපාද? ඇහුවත් කවන්නේ නැත්නම් කෙටියෙන් ඉවර කරත් කවන්නේ. ඒ වුණාට ප්‍රේම කරන අවදීදී අපි පුළුවන් තරම් ප්‍රේම කතා කතා කරන්න කැමතිනේ. ඔව් ඉතින් මගේ ජීවිතේ නම් ඉතින් ප්‍රේම කතා කියලාත් ඉතින් මිනිස්සුන්ගේ වැඩම තමයි කරේ. මහා ජනතාවටම තමයි ප්‍රේම කළේ. නෑ නෑ ප්‍රේම කළා. හැබැයි ප්‍රේම කරනවා කියලා කලේ මිනිසුන්ගේ වැඩ කරන එකයි ඒ කටයුතුම තමයි. හරි හරි මට දැන් තේරෙනවා. මට දැන් තේරෙනවා. ඒක මේ සින්දුවේ තියෙනවා මචං. ඒක හරි. ඒ කියන්නේ මම ප්‍රේම කරත් මගේ ප්‍රේමවන්තයත් එක්කත් කතා කළේ මේ මිනිසුන්ගේ තියෙන ප්‍රශ්න ටික. හොඳයි. ප්‍රශ්න ටික සහ ඒවට උත්තර හදන
අපේ අද වැඩසටහනේ ආරම්භයේ ඉඳලා මෙතෙක් ඉතාම මිහිරි අර්ථපූර්ණ ගීත නමයක් වගේම ශෘතිපූර්ණ ගායනා නමයක් රස විඳලා. තව එකම එක ගීතයක් ඉතිරි වෙලා තියෙනවා. ඒ ගීතයට යන්නට කලින් මේ මම කැමති අපේ ගරු ඇමතුමියගෙන් දැනගන්න මේ ඔබේ සුන්දර කුටුම්භය ඇතුලේ දරු දෙන්නයි ඔබ දෙපළයි. නේද? මේ ජීවන ජීවිතේ අර ඇමතිකමත් පැත්තකට තියලා හා එතකොට මහජන නියෝජිතයා කියන එකත් පැත්තකින් තියලා අම්මා සහ තාත්තා දරුව හැටියට ගෙවනකොට කොහොමද මේ ලෝකේ හදාගන්නේ උත්සාහ ගන්නවා පවුලේ වෙනුවෙන් වෙලාවක් වෙන් කරගන්න ටිකක් අමාරුයි ඉතින් පුළුවන් තරමක් බලනවා පවුලේ ඇත්ත එකට ඉන්න හැබැයි ඉතින් හරි අමාරුයි නමුත් ඉතින් වෙලාවක් හරි යොදා ගන්න බලන සතියකට සැරයක්වත් පවුලේ කට්ටියත් එක එකට ඉන්න. නමුත් ඉතින් ඒකයි මේ ජීවිතේ අපි වගකීම් බාරගත්තම ඒ වගකීම් හරියට ඉෂ්ට කරන්න යනකොට සමහර වෙලාවට දරුවෝ මග ඇරෙනවා. සමහර වෙලාවට මහත්යවට සැලකිය යුතු සැලකීම් කරන්න මග ඇරෙනවා. ඉතින් නමුත් මම මේක තෝරගත්තා නම් මේ මිනිස්සුන්ගේ වගකීම් මම ඒක ඉෂ්ට කරන්න ඕනි. ඉතින් ඒක නිසා හරි අමාරුවෙන් තමයි බැලන්ස් කරගෙන යන්නේ. දරුවන්ගෙන් මේ ප්‍රතිවිරුද්ධ මත ගොඩනගන්නේ නැද්ද මෙහෙම ඔවුන්ගේ ඉල්ලීම් නැත්ද? දරුවෝ කියන්නේ අයින් වෙන්න කියලා දේශපාලනේ. දිගටම කියනවා. එහෙමයි. ඔව්. දිගටම කියනවා අපිට. එයාට අම්මත් එක්ක ඉන්න හරියට වෙලාව හරියට අඩු වුණා. ඒ කියන්නේ ඇත්තටම දරුවෝ හොඳට හැදුනා. හැබැයි අම්මා ඒ කියන්නේ මට පළවෙනි දරුවා හම්බුනාම මේ දරුවට තේරෙන්නේ නැහැ කිරි උරා ගන්න මට තේරෙන්නේ නැහැ කිරි දෙන්න. හැබැයි මුල්මනේ 94 කියන්නේ මමත් පොඩි ඉතින් අපේ ගෙදෙට්ට කට්ටිය ආවා හම්බ වෙන්න ඉතින් මම ඒ ගමන දරුවට කිරි දෙන්න දරුවා කියන්නේ ලෑස්තිලා කට්ටිය හම්බ වෙන්න යනකොට දරුවා ආයෙ කෑ ගන්නවා. ඉතින් ආයෙ දරුවට කිරි දෙන්නේ නැහොම වෙලා පරක් වෙලා මට සමහර කට්ටියක් ගිහිල්ලා ටෙලිෆෝන් කෝල් එක කරගෙන බැන්නා. පස්සේ මට හිතුණානේ මම මේ හරි නෑනේ මිනිස්සුන්ගේ වගකීම් බාර අරගෙනනේ මම මේ මන්ත්‍රීකම ගත්තේ. ඒක නිසා කියලා මේ ඇතරම කානුවට කිරි ටික දෝලා ළමයා බෑ මල්ලක දාගෙන මම ගියා මිනිස්සුන්ගේ කියන එකටයි මේ වටයි. ඉතින් නොතේරුම් කමට 94 94 95 ඊතර ඉඳලා ඉතින් ඇත්තටම මම මේ මේ තැනකට මෙහෙම මෙහෙම සෞඛ්‍ය ඇමති තමයි මෙතෙන් පෞද්ගලික ජීවිතේ ගොඩාක් දරුවෝ අතෑරුණා. මහත්ය ගැන උනත් ඇත්තටම බලන්න වෙන ප්‍රමාණය හරි අඩුයි. දන්නේ නැහැ අදවලට මොනවද කෑවේ කියලා. බලන්න ඒ කියන්නේ මට වගකීම් වෙනකොට ඒ වගකීම් ටික ඉටු කරන්න යනකොට අනික් ඒවාට වෙලාවල් අඩුයිනේ. නමුත් ඉතින් අපි අර කුටුම්බය ඇතුලේ අපේ සන්තෝෂෙන් ඉන්න අර මම මේක දාන්නත් ගියා අර පොඩි දුවගේ සිනාපෙලයි ඒක දාන්න ගිහිලා ආපහු මේ හදා ගන්න වෙලාවමදි ඉතින් අපි සතුටින් ඉන්න උත්සාහ ගන්නවා පවුලක් විදිහට ඒකට ඉන්නවා හැබැයි කාන්තාවක් වගකීම් ගොඩාක් බාර ගන්නකොට ගොඩාක් දේවල් ඇත්තම කිව්වොත් මම මේ හැමතිකම හෝ යනික් කියව පැත්තකින් දාලානේ මම මෙතන ඉඳගත්තේ මහේෂ් මල්ලි ඔව් මම පවිත්‍රවන්නේ ආරච්චි විදිහට ඉඳගත්තේ ඉතින් එතකොට මේ මහජන නියෝජිතයේ කියන එක ඔක්කොම තියලා ඉඳ ගන්නකොට ඉතින් ඇත්තටම මම දරුවන්ගේ ඉල්ලීම අම්මා අයින් වෙන්න කියලා තමයි දරුව හැම වෙලෙම කියන්නේ මායක යන්නෙත් නෑ ගමනක්වත් ඒගොල්ලෝ එන්නේ නෑ කොහොමත් යන්න එහෙම ඒගොල්ලෝ තනියෙන් තමයි යන්නේ මේ
අම්මත් එක්ක ඒ කියන්නේ එහෙම තියෙනවා නමුත් බැඳීමත් මම පුළුවන් තරමක් ඉතින් බැඳීමත් දරුවොත් එක්ක තියාගන්න උත්සාහ ගන්නවා ඉතින් අර එහෙම තත්ත්වයක් තමයි ඇත්තටම තියෙන්නේ ආශා හොඳයි අද අපි අපේ 10 වෙනි ගීතයට යන්න කලින් අපි මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අධික රාජකාරී කාර්ය බහුල කාන්තාවක් හැටියට හෙට උදෑසන අවදි වෙනකොට අපි ජාත්‍යන්තර කාන්තා දිනයට පාතබන්නේ ඒ දවස නිමිති කොටගෙන සහ අපේ ආරාධනාව පිළි අරගෙන සිහිනේ කිරය වැඩසටහනට ඇයගේම වචනයෙන් කියනවා නම් ඇමති ධූරයේ සහ වෙනත් මහජන නියෝජිතවරියක් කියන එක මදකට පස කළා කාන්තාවක් වශයෙන් අපිත් එක්ක ඇවිත් ඇගේ පෞද්ගලික සහ පොදු අධ්‍යක්ෂින් බෙදා හදා ගනිමින් වැඩසටහන රසවත් කරාම සහ ඔබේ හදවතේ යම් යම් සටහන් තබන්නට ආද සමත් වුණා ඒ සම්බන්ධව ඔබට අපි ජාතික රූපවාහිනිය වෙනුවෙන් සභාපතිතුමා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සහ මේ මහත් තැවැන්ත රසික ප්‍රජාව වෙනුවෙන් මම ඔබට ස්තුති කරනවා බොහොම ස්තුතියි බොහොම ස්තුතියි මහේෂ් මහත්මයා මේ ජාතික රූපවාහිනිය සභාපතිතුමා ඇතුළේ සියලු දෙනාටම මට මේ වැඩසටහනට ආරාධනා කිරීම ගැන මමගේ ගෞරවය ඔබතුමන්ලා සියලු දෙනාටම පුද කරනවා ඉතින් ඒ වගේම මං වාසනාවන්තයි නේද ක්‍රිෂාන්ත ඉරන්දක වගේ ඔව් ඇත්තටම අපේ රටේ ඉන්න මං කිව්වේ ශශිගනි ශාන්තලා කියන්නේ ක්‍රිෂාන්ත ඉරන්දක කියන්නේ අපේ රටේ අපිට ඉන්න අග්‍රගන්න කලා ශිල්පීන් අපි බොහොම ආදරය කරන අපේ රටේ වස්තුන් විදිහට අපි සලකන ඒ අය මං කැමති සින්දු කියන්න කැමති වුණා ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඔබතුමාට ඒ වගේම විශේෂයෙන් අපේ ආදරණීය අදිජය වීර මැතිතුමා ඇතුළු සියලුම වාදක මණ්ඩලය අපේ ආදරණීය සොයුරන්ට ඒ වගේම නිෂ්පාදන කාර්ය මණ්ඩලයට නිෂ්පාදක තුමා තුමිය ජර්මනිය ඇතුළු මේ සියලුම දෙනා කැමරා කරන්නේ ශබ්ද පරිපාලනයේ ඉන්න සියලු දෙනාටම මගේ ආදරය ගෞරවය ස්තුතිය මේ අවස්ථාවේදී මං හදවතින්ම පුද කරනවා බොහොම ස්තුතිය ඔබ සියලු දෙනාටම මේ මට සහයෝගය ලබා දීම ගැන හොඳයි ක්‍රිෂාන්ත ඔබටත් බොහොම ස්තුතියි ඒ වගේම ශශිකා බොහොම ස්තුතියි ඔබ දෙපළටත් ඒ වගේම සංගීත වේදින් සියලු දෙනාටමත් හොඳයි දැන් අපි තිලින ප්‍රදානය කරන මොහොත ඒ නිසා අපේ මේ පියෝඩේල් කිරි නිෂ්පාදන සමාගම සෞඛ්‍ය ඇමතිවරියට පියෝඩේල් කිරි පැකට් පාර්සලයක් දෙනවා මෙන්න තප්පර 30න් ඔන්න ගෙදර ඉතාලම කාර්ය බහුල ඔබට පුළුවන් මේක රංචන මහත්තයාට අදාගෙන බොන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ උණු වතුර විතරයි ඕනේ ශශිකා ඔබටත් එහෙමයි මං හිතනවා තප්පර 30කින් තේ එකක් හදාගන්න පුළුවන් ඉතාලම රස තේ එකක් ක්‍රිෂාන්ත ඔබට අපි අවසාන ගීතයට යමු. ඇය තෝරනවා මේ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන් ගායනා කරන රන් දහදිය බින්දු බින්දු ගීතය. අපි යලිත් ඔබට ආරාධනා කරනවා ඔබේ හඬ අවදි කරන්න. ඔව් ඩබ්ලිව් ඩී අමරදේවයන් කියන්නේ මෑත කාලීන සිංහල සංගීත ශාස්ත්‍රයේ මේ යුගයේ බිහිවෙච්ච සංකේතය වගේ. කියන්නේ අයිකෝන් එක. ඉතින් එතුමාට උපහාරයක් වෙන්න මං හිතුවා එතුමාගේ ගීතයක් තෝරන්න ඕනි කියලා. විශේෂයෙන්ම රන්දහදිය බින්දු බින්දු කියන සින්දුවේ ගොඩක් කාන්තාවන් නෙළුම් කෙති මේ ඉසුරු එන්නේ කාන්තාවන් ගැන කියවෙන්නේ. ඉතින් මේක මේ අපේ රටේ මුළුමහත් ආර්ථිකයම රැඳිලා තිබුණේ ඇත්තටම කෘෂි ආර්ථිකයත් එක්ක. එදා ඒ ඉතිහාසයේ පුරාවටම ඉතින් ඒ දහදියෙන් තමයි අපේ රටේ ආර්ථික ඉතිහාසයේ ගොඩ නැගුණේ කුඹුරේ එතනත් ලොකු වැඩ කොටසක් කරේ මට මතකයි අපේ අම්මලා කුඹුර වී ගෙනාපුවම වී වේලලා වී තම්බලා එතන ඉඳලා අපේ ගම්වල පරණ අම්මලා කමතට ගිහිල්ලා ඇඹුල ගෙනිහිල්ලා මහා හයියක් දෙනවා ගොයන් ටික කපනකොට හැම දෙයකටම ඉතින් ඒ වගේම වර්තමානයේට කාන්තා දිනේනේ මේ රටේ කාන්තාවන්ට ඒ ගෞරවය අපි ලබා දිය යුතුයි දැන් මං හිතන්නේ කැබිනට් මණ්ඩලයේ ඉන්න එකම ඇමතිවරිය මම. ඒතර මම ඒ ගෞරවය මේ රටේ කාන්තාවන්ට දෙනවා අද මේ රටේ ආර්ථිකය හරියට ගෙනියන්න විශාල දායකත්වයක් ලබා දෙන්නේ අපේ කාන්තාව. පිටරට ගිහිල්ලා අනන්ත දුක් විඳින අපේ කාන්තාවන් පිටරට ගිහිල්ලා දුක් විඳිලා මේ රට විදේශ විනිමය ගේනවා. අපේ S2ට මම දිස්ත්‍රික්කේ බොහෝ තැන්වල ඇවිදිනවා ඇවිදලා තියෙනවා ගෙවල් ගානේ යනවා ඉතින් අර රබර් ගස් වටේ
අවුවට වේලි වේලි වැස්සට තෙමි තෙමි අපේ කාන්තාව කිරි ටික කපනවා තිය දළු ටික කඩනවා ඉතින් මේ හැම දෙයකම මේ රටේ නැත්තම් ඇඳුම් මහනවා ඇත්තටම මේ රටේ ආර්ථිකයට මහා ශක්තියක් ලබා දෙන්නේ කාන්තාව ඉතින් ඒ කාන්තාවන්ට මේ රටේ ගෞරවය ජාතියේ ගෞරවය පුද කරන්න ඕනේ ඉතින් ඒත් එක්කව ගොයන් නෙලන කාන්තාවන් ගැන කියවෙච්ච මේ ගීතය. ඒ කියන්නේ මුළු රටේ සමස්තය පවුල ආදරය ආර්ථිකය මේ සියල්ලම එදා අපේ රටේ තිබුණේ කෘෂිකර්මයත් එක්ක බැඳිච්ච ඒ ආර්ථිකයත් එක්ක. ඉතින් ඒක සංකේතවත් කරමින් ගෞරවනීය W අමරදේවයන් සංගීතවත් කරපු ඒ වගේම පද රචනය ඩෝල්ටන් අල්විස් මැතිතුමා ඒ වගේම එතුමා ගායනා කරන්න ඉතින් අමරදේව මැතිතුමාලා ගී තිබුණෙත් අපේ ගෙදෙට්ට ගිවල් ටික් කිට්ටුවෙන් ඉතින් අපි බොහොම හිතවත් අමරදේව මැතිනිය තමයි අපිට නැටුම් ගෙන්නුවේ අණ්ඩ විද්‍යාලයේදී ඉතින් ඒ දරුවොත් එක්ක අපි පුංචි කාලේ සෙල්ලම් කරනවා ඉතින් අපේ හදවතේ එතුමාට ලොකු භක්තියක් ගෞරවයක් තියෙනවා ඉතින් ඒ නිසා එතුමාට උපහාරයක් විදිහටත් මේ ගීතය මම තෝරන් කිඳු කළා 10 වෙනි ගීතය විදිහට ජීවිතේ හිතාගෙන හිටපු ඔක්කොම බලාපොරොත්තු ඉෂ්ට වෙලා තියෙනවද ඔව් හෙට දවසේ බලාපොරොත්තුවක් නැද්ද මේ ආත්මෙම සුවාන් වෙන්න ගය මුරන්